අයිබෝන් සුබෝදයසනක් අප සූදානම් මදත් සියලු ජාතික පුවත්පත්වල සියලුම තොරතුරු සමගින් කාටත් කලින් මුණ ගැහෙන හතර වටේ ආරම්භ කරන්නට නජිත් සුබෝදයසනක් අයිබෝන් සුබෝදයසනක් සමීර අපි අදත් සූදානම් පන ගැහෙන තොරතුරු මුණ ගැහෙන උදෑසන දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු ඉතාමත් ඉක්මනින් සත්‍ය නිවැරදිය මුලින්ම ඔබට කියන්න අදත් ජාතික පුවත්පත් රසක් තිබෙනවා ලග්බිම පුවත්පතේ ප්‍රවෘත්තියකට තමයි අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ඔව් ලග්බිම හද වාර්තා කරනවා මේ ආකාරයෙන් දෙමළ සන්ධානය ජනපති හමුවේ යනුවෙන් තමයි ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්සලෙන් අද ලග්බිම පුවත්පත වාර්තා කරන්නේ රයිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමත් සමග මහින්ද රාජපක්ෂ මහත්මයාම ධූරය සඳහා පත් කිරීමත් එක්ක රට තුල ඇති වෙලා තිබෙන දේශපාලන අස්ථාවර භාවය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන්න නියමිත බව තමයි වාර්තා වෙන්නේ ඒ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් ලග්බිම පුවත්පත වාර්තා කරනවා දෙමළ සන්ධානය සහ ජනපති හමුවේ යනුවෙන් ඔය අතරේදී අයලන් පුවත්පත මේ දෙමළ සන්ධානයේ නායකතුමන් පිළිබඳව ආර් සම්බන්ධන් මහත්මයා පිළිබඳව ප්‍රවෘත්තියක් මේ විදිහට වාර්තා කරනවා සම්බන්ධන් ස්පිල්ස් හිස් වෝව්ස් ටු නිව් US ඇම්බසඩර් ලෙස ඡායාරූප සහිතව තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවට පත්වා නව ඇමරිකා තානාපතිනිය ටෙප්ලිස් මහත්මිය සමග සාකච්ඡාවේ නිරත වන ආකාරය තමයි අපිට දැක ගන්නට හම්බ වෙන්නේ එහිදී මේ ආර් සම්බන්ධන් මහත්මයා විශේෂයෙන්ම ප්‍රකාශ කළ තිබ පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ උතුරේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනා ගන්නට හිටපු රජය අසමත් වුණු බව විශේෂයෙන්ම උතුරේ ජනතාවගේ සංවර්ධනයේ වෙනුවෙන් උතුරේ ජනතාවගේ සංහිඳියාව සමයේ වර්ධනය කරන්නට හිටපු රජයට හැකියාවක් නොලැබුණා ගුණබෝ අපි දැක්ක පසුගිය දවසක ජනාධිපතිතුමන් පවා ප්‍රකාශ කළ තිබ උතුරේ ජනතාවට මේ නිවාස හදන නිවාස ව්‍යාපෘතිය අර්ථේ එකදු නිවාසයක්වත් මේ අවුරුදු තුනහමාර ඇතුළත හදන්නට බැරි වුණු වග ජනාධිපතිතුමන් පවා සඳහන් කළා කෙසේ වෙතත් සම්බන්ධ මහත්මයා ඊයේ දවසේදී ප්‍රකාශ කළ තිබ පසුගිය රජය පිළිබඳව තරමක කනගාටුවෙන් සිටින බව ඔව් නමුත් ඒ සඳහා විකල්පයක් එහෙම නැත්නම් ඒ සඳහා සහනදායි වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා ජනාධිපතිතුමා උතුරේ සිරකරු ගැටලුවට සහනදායි ලෙස විසඳනවා කියලා තමයි අද ලග්බිම පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කරන්නේ විශේෂයෙන්ම පෙරේදා තිබුණ ජනාධිපති මන්දිරයේ තිබුණ දීපාවලි උත්සවය අමතමින් තමයි ජනාධිපතිතුමන් මේ කාරණා සඳහන් කරන්නේ උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම පිළිබඳව තමා තුළ තිබූ දැඩි දේශපාලන ස්ථාවරය හෙට දවසේදීද එලෙසම පවතින බව සහ මේ වැඩපිළිවෙල පිළිබඳව නව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ආකාරයේ තොරතුරු සියල්ලක්ම ජනාධිපති මාධ්‍ය අංශය පුටා දක්වමින් අද දවසේදී ලග්බිම පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කරලා තියෙනවා සමීර ඊයේ දවස පිළිබඳව කතා කරනකොට හින්දු බැතිමතුන්ට විශේෂ දවසක් ඊයේ දවසේදී දීපාවලි උත්සවය පැවැත්වුණා දීපාවලි රාජ්‍ය උත්සවය පැවැත්වුණා ඊයේ දවසේදී ඊට සහභාගී වුණා ජනාධිපතිතුමන් අගමැතිතුමන් ඒ පමණක් නෙවෙයි විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහත්මයා මේ තුන් දෙනා එකට ඉන්න ඡායාරූපයක් මේ විදිහට ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා සිරස්තලයේ සහිතව කමිටඩ් ටු බිල්ඩින් පීස් ඇන් හාමනී ප්‍රෙසිඩන්ට් සෙඩ් යනුවෙන් තමයි සිරස්තලයේ සටහන් වෙන්නේ ප්‍රෙසිඩන්ට් මෛත්‍රීපාල සිරිසේන ප්‍රයිම මිනිස්ටර් මහින්ද රාජපක්ෂයන් opposition leader R. Sambandhan at the Deepavali festival lesa me pravrutti vaarthawa sathan wenawa ee dawasedi me utsave pavattune janadhipati nivasedi mehidi visheshama janadhipati tuman me uture sangwardhane pilibandawa adahas prakasha kala thiba uture gatalu handuna kanimin ita nisi visadum laba dennata taman sudanam bawa janadhipati tuman mehidi sandahan kala thiba daily ft puwat patat me pravrutti me aakarinma vaartha karanawa daily ft puwat pat සඳහන් කරන්නේ ප්‍රෙසිඩන්ට් ප්‍රොමිසස් ලොง ලාස්ටිං පීස් ඇන් රිකන්සිලියේෂන් ප්‍රෙසිඩන්ට් මෛත්‍රීපාල සිරිසේන යෙස්ටර්ඩේ සෙඩ් දැට් හී වුඩ් ටේක් එවරි පොසිබල් ස්ටෙප් ටු බිල්ඩ් ලොง ලාස්ටිං පීස් ඇන් රිකන්සිලියේෂන් ඉන් ද කන්ට්‍රි රටේ සංහිඳියාව වර්ධනය කරන්න ඒ වගේම සාමයේ තහවුරු කරන්නට තමන් කැප වී සිටින බව ජනාධිපතිතුමන් මෙහිදී සඳහන් කළා ඒ වගේම උතුරේ ජනතාවගේ මේ සිරකරු ප්‍රශ්නයට නැත්නම් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කළ කටයුතු කරන බව ජනාධිපතිතුමන් ඊයේ දවසේදී රාජ්‍ය දීපාවලි උත්සවයේදී සඳහන් කළ බව ඔය විදිහට ඩේලි FT පුවත්පත වාර්තා කරනවා ඔව් ඒ ඡායාරූපයේ ඒ විදිහටම රස පුවත්පතත් අරගෙන ඇවිල්ලා තියෙනවා සාමයේ සහ සංහිඳියාව වෙනුවෙන් ඉක්මන් පීවර ගන්නවා ජනපතිගෙන් සහතිකයක් පෙරේද තිබුණ ජනාධිපති මන්දිරයේ තිබුණ දීපාවලියේ උත්සවය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා මේ විදිහට අපි සූදානම් ITN වැඩිදුර ප්‍රවෘත්ති වාර්තාව වෙත යොමු වන්නට
ලොවපුරා හින්දු බැතිමතුන් උත්සව ශ්‍රීයෙන් සමරන දීපවාලී උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණා. සංස්කෘතිකාංග රැසකින් උත්සවය වර්ණවත් වුණා. සියලු හින්දු බැතිමතුන්ට ජනාධිපතිතුමා සිය සුභාශිංසන පිරිනැමුවා. දීපාවලි යනු සමාජ සාධාරණත්වය සහ යුක්තිය ඉටු වූ දිනයක් ලෙස ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. රටේ ජීවත් වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටු විය යුතුයි. සියලු ජාතීන් අතර සමගිය සහ සහජීවනය ශක්තිමත් විය යුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා මෙන්ම මැති ඇමතිවරුන් විදේශ ස්ථානාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. හින්දු බැතිමතුන් විශාල පිරිසක්ද ඊට එක්ව සිටියා. මෞබිම පුවත්පත වාර්තා කරනවා මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක්. දෙමළ පක්ෂ මුරණ්ඩු නොවි මහින්දට සහය දිය යුතුයි. දෙමළ ජනතා විමුක්ති පක්ෂයේ කාන්තා කණ්ඩායම් නායික සෙල්වි මනෝහරන් තමයි මේ ප්‍රකාශය කරන්නේ. දෙමළ පක්ෂ මේ අවස්ථාවේ මොන ආකාරයෙන් හැසිරිය යුතුයිද යන්න දැන් ලැබිලා තියෙන හොඳම අවස්ථාව දෙමළ පාර්ශ්වයන් ප්‍රයෝජනයට ගන්න ඕනේ. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා නව අග්‍රාමාත්‍යවරයාට නැත්නම් මේ පාලක පක්ෂයට සහයෝගය ලබා දිය යුතු බව තමයි මේ ආකාරයෙන් එතුමිය සඳහන් කරලා තියෙන. අද මෞබිම පුවත්පත ඒ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. ඔයතරදි අපි දැක්ක සමීරයේ දවසේදී නියෝජ්‍ය අමාත්‍යවරයෙක් තමන්ගේ අමාත්‍ය දුරේ නිලාසන බව ප්‍රකාශ වුණා. විශේෂයෙන්ම මේ එක්සත් ජාතික පක්ෂයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමයි මේ බව හෙළිවුණේ. අපි සූදානම් වෙන්නේ මේ ප්‍රවෘත්තියට අවධානය යොමු කරන්න. ඔව්, දිවයින පුවත්පත හදේ ප්‍රවෘත්තිය වාර්තා කරනවා මේ විදිහට. නියෝජ්‍ය ඇමතිකම අතහරි මනුෂ්‍ය එජාපයට යනුවෙන් තමයි මේ ප්‍රවෘත්තිය සඳහන් කරන්නේ. ඉල්ලාස්වීම දන්වා ජනපතිල ලිපියක් යනුවෙන් කියනවා. හැබැයි ඊට පහලින් SB දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා කියනවා එජාපෙන් තව පිරිසක් එනවා, මනුෂ්‍ය ගියත් බහුතරයට බාධාවක් නැහැ කියලා එතුමා සඳහන් කරනවා. ඒ ප්‍රවෘත්තියත් දිවයින පුවත්පත වාර්තා කරනවා. මනුෂ්‍යගේ ඉල්ලාස්වීම පිළිබඳව දිවයින පුවත්පත මේ විදිහටයි ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. සටහන තබන්නේ රතුඉන්ද ක්‍රූවිට. මනුෂ්‍ය ක්විට්ස් පෝර්ට්ෆෝලියෝ ගෝස් අබ්‍රෝඩ් ලෙසයි සිරස්තලයේ සටහන් වෙන්නේ. නියුට් ඇමති දුරේ නිවත්ත තමුන් විදේශගත වීමට බලාපොරොත්තු වන බව තමයි වාර්තා වෙන්නේ. යුනයිටඩ් පීපල්ස් ෆ්‍රීඩම් අලයන්ස් මනුෂ්‍ය නානාකර හු යෙස්ටර්ඩේ රිසයින් ෆ්‍රොම් හිස් පොසිෂන් ඇස් ද ඩෙපියුටි මිනිස්ටර් ඔෆ් ලේබර් ඇන්ඩ් ෆොරින් එම්ප්ලොයිමන්ට් ඇන්ඩ් knowledge that Ranil Wickremesinghe was the legitimate prime minister has left the country lesai satahan wenne me hitupu agamethi tuma taman tavadurata agamethi tuma bawata vishwasa karana bawa manushya nanayakkara mahatmaya prakasha kara thibena bawa thamai me vidiyata the island puwatpata wartha karanne. මෑතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආන්ද්‍ර ප්‍රදේශ නයාපා මහතා සඳහන් කරනවා අද දිනවින පුවත්පත ඒ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. ඇමතිකම ගනිද්දී මනුෂ්‍යට මේ කිසිවක් මතක් වුණේ නැහැ කියලා තමයි එතුමා කියන්නේ. අපි දැක්කා එතුමා ඇතුළුව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරනවා පාර්ශ්ව ගණනාවක්. ඒ අතරේ ප්‍රධානයි රංජිත් ද සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ පිල්මාරුව සම්බන්ධයෙන් නැත්නම් මනුෂ්‍ය නානායකකාර එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අදහස් පළ කරලා තිබුණා. අපි සූදානම් ඒ ප්‍රවෘත්තියට අවධානය යොමු කරන්න. අද පුවත්පත තමයි ඒ කාරණේ වාර්තා කරන්නේ. මනුෂ්‍ය ජනතාවට පිටුපා රටට ද්‍රෝහි කඳවුරේ සිටගෙන යනුවෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කරනවා. දේ ගැන වාර්තා කරන්නේ අද පුවත්පත. යොහන් පෙරේරා ඩේලි මීර පුවත්පතේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ මේ විදිහට. මනුෂ්‍ය රිසයින්ස් ෆ්‍රොම් පෝර්ට්ෆෝලියෝ ලීව්ස් ෆෝ සිංගප්පූර් ලෙසයි ඒ ප්‍රවෘත්තිය ආකාරයෙන් වාර්තා වෙන අතරේදී ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. මේ පිළිබඳව අමාත්‍ය හිටපු අමාත්‍ය ආන්ද්‍ර ප්‍රදේශණ යාපා මහතා තබන සටහනක්. මනුෂ්‍ය නයිව්ස් ටු රිසයින් බේස්ඩ් ඔන් ස්පීකර්ස් ස්ටේට්මන්ට් ලෙස තමයි සිරස්තලයේ සටහන් වෙන්නේ. මේ කතානායකවරයාගේ නිවේදනයට අනුව යමින් මනුෂ්‍ය නානායකර මහතා ඉල්ලාසු බවේ පමණක් නොවේ. මනුෂ්‍ය නානායකර මහතා මේ විධායක ජනාධිපතිවරයා සතු බලතල තවමත් හරිහැටි නොදන්නා බව තමයි අනුර ප්‍රියදර්ශනී අපා මහත්මයා ඊ දවසේදී ප්‍රකාශ කළ තිබේ. මොකද තවමත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විධායක ජනාධිපතිතුමන් විධායක ජනාධිපති ධුරයට ඇති බලතල සහ ඊට අයත් හැකියාවන් පිළිබඳව මනුෂ්‍ය නානායකර මහත්මයා හරිහැටි නොදන්න බව තමයි අනුර ප්‍රියදර්ශනී අපා මහත්මයා සඳහන් කරන්නේ. ඔය අතරෙදී අපි දැන් සූදානම් වෙන්නේ ඊ දවසේදී අපි මේ පිළිබඳව තැබූ ප්‍රවෘත්ති සටහන දකින්න. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන්න තුමාගේ ඉල්ලීම වුණේ කතානායකතුමාගේ තීරණයක්
ලෝකේ ප්‍රජාවගේ තීන්දුවත් ඒ වගේම මේ රට ගැන ඇති වෙලා තියෙන මේ අවුල පිළිබඳව එතුමාගේ පෞද්ගලික මතය තමයි එතුමා ප්‍රකාශ කරේ. එතුමා පැහැදිලි කියා සිටි එතුමාගේ අමාත්‍ය ධුරෙන් ඉල්ලා අසනවා කියන එක. මනුෂ්‍ය නානායක්කාර මහත්මයා ගරු ජනාත්මා වෙත තමන්ගේ ඉල්ලා අස්වීම බාර දීලා තියෙනවා. දැන් චෝදනාවක් තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා පැත්තර එන උදවියට සල්ලි දීලා ගන්නවායි කියන. හැබැයි මේ පැත්තේ හිටපු අය එහා පැත්තට ගිහිල්ලා තියෙන්නේ තවත් මොනවා හරි විවිධ සන්තෝෂම් ලබා දීම නිසායි කියලා අපි විශ්වාස කරනවා. අද වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ කණ්ඩායම විදේශ සංචාර නිවාඩු සංවිධානය කරන ආයතනයක් බවට පත් වෙලා අද රනිල් වික්‍රමසිංහ මහත්මයා කණ්ඩායම බංකොලොත් වෙලා තියෙනවා. ඒ නිසාම මේ වන විට මනුෂ්‍ය නායකකර මහත්මයා පත් වෙලා තියෙන தත්ත්වය පිළිබඳ අපි කනගාටු වෙනවා වගේම හැබැයි ඉදිරිදී ඕනනම් ඒ තියෙන වෙනස් වීමේ හැකියාවකුත් තිබෙනවා. ඒක තමයි අත්‍ය தත්ත්වය. ඒ කෙසේ නමුත් මනුෂ්‍ය නායකකර මහත්මයා ඉල්ලාසීම පිළිබඳව මහජන නියෝජිතෙක් හැටියට අපි දකින්නේ මේ වෙනුවෙන් මහජන නියෝජිතයාගේ භූමිකාව විය යුත්තේ රටේ අනාගතය වෙනුවෙන් Tamanගේ ක්‍රියාන්විතය මෙහෙය යුතුයි කියන තැනකයි අපි ඉන්නේ. සූදානම් තවත් පුවත්පත් තොරතුරු වාර්තා අතරට එකතු වන්නට අද මව්බිම පුවත්පත වාර්තා කරන ප්‍රධාන ප්‍රවෘත්ති සිරසලෙන් දැන් අපි දන්නවා පාර්ලිමේන්තුව 14 වෙනිදා කැඳවීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ ඇති වෙලා තියෙනවා. කථානායකට ජනපති බලතල ඉක්මවන්න බෑ කියලා හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහත්මයා කියලා තියෙනවා. අද ඒ ප්‍රවෘත්තිය තමයි මේ ආකාරයෙන් මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. හිටපු අගවිනිසුරවරයා සරත්නන්ද සිල්වා මහත්මයා කරන ප්‍රකාශය. මේ අතරේ කථානායක හදිසියම පක්ෂනායකයන් කැඳවයි කියලත් ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. අද හවස්යාමයේදී මේ පක්ෂනායකයන්ගේ රැස්වීමක් කැඳවීමට නියමිත වෙලා තිබෙන බව තමයි මව්බිම පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඔය ප්‍රවෘත්තිය සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ. ස්පීකර් ඇන්ඩ් පාර්ටි ලීඩර්ස් මීට් ටුඩේ සටහන තබන්නේ ජේ.ටී. සිල්වා සහ රුචිර ඩිලාන් මදුශංක. ස්පීකර් කරු ජයසුරිය හැස් සමන් පාර්ටි ලීඩර්ස් ෆොර් අ ස්පෙෂල් මීටින් ටුඩේ ඉවනිං ඇට් පාර්ලිමන්ට්. අද සවස් කාලයේදී සවස 3ට පමණ මේ රැස්වීම පැවැත්වෙන බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන. ඔය අතරෙදි හිටපු අගවිනිසුරු සරත්නන්ද සිල්වා මහත්මයා සිදු කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිලොන් ටුඩේ පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. ස්පීකර්ස් ඇක්ෂන්ස් කුඩ් ක්‍රියේට් ක්‍රයිසිස් ලෙස සටහන් වෙන්නේ. සිරස්තලේ ප්‍රසාත් මංජු තමයි සටහන තබන්නේ. ෆෝමර් චීෆ් ජස්ටිස් සරත්නන්ද සිල්වා සෙට් ස්පීකර් කරු ජයසූරියස් මූව් ටු ඉෂූ ස්ටේට්මන්ට් ඇට් අ ටයිම් වෙන් පාර්ලිමන්ට් හැස් බීන් ප්‍රොරොග්ඩ් කුඩ් ලීඩ් ද පාර්ලිමන්ටරි සිස්ටම් ෆේසිං අ ක්‍රයිසිස් ඉන් ද ෆ්‍යුචර්. අනාගතයේදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය නැත්නම් මේ පාර්ලිමේන්තු ක්‍රමයේ අර්බුදයකට යාමේ ඉඩකඩක් පවතින බව. මොකද මේ පසුගිය දිනවල අපි දැක්කා හිටපු කථානායකවරුන් ප්‍රකාශ කළා මේ කථානායකවරේ කියන්නේ ස්වාධීන චරිතයක් පක්ෂග්‍රාහී විය යුතු නැති බව. කෙසේ වෙතත් ඉදිරියේදී මේ කරු ජයසූරිය මහත්මයාගේ නිවේදනය මේ තීරණයත් සමගම පාර්ලිමේන්තු ක්‍රමය අර්බුදයකට ලක්වීමේ ඉඩකඩක් තිබෙන බව සරත් නන්ද සිල්වා මහත්මයා විදිහට කියනවා. එතරම්දී අපි දැක්කා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පැත්තේ නැහෙන කතාව. බ්‍රිතාන්‍යයේ නේස් බිසාමිවරයා ඔහු හිටපු නියෝජ්‍ය කථානායකවරේ කොහු ප්‍රකාශ කරනවා ලෝඩ් නේස් බී කන්සිඩර්ඩ් ප්‍රෙසිඩන්ට් සිරිසේන සැක්ෂන් කන්ස්ටිටියුෂනල්. මේ පූත වාර්තාවේනේ දි අයිලන්ඩ් පුවත්පතේ වාර්තා වෙන විදිහට නේස් බී සාමිවරයා කියනවා මේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින සියලු දේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ සඳහා අත පෙවිමින් වලකින්න ලෙස ඔහු විශේෂම බ්‍රිතාන්‍ය රජයෙන් පවා ඉල්ලීම් කර තිබ්බා. ඔය විදිහට තමයි ජාත්‍යන්තරය මේ ප්‍රශ්නය දිහා බලන්නේ. දි අයිලන්ඩ් පුවත්පතයි නේස් බී සාමිවරයා සම්බන්ධයෙන් මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඔව් නජිත්, දැන් නේස් බී සාමිවරයා මේ ප්‍රකාශය කරන්න ට්විටර් පණිවිඩයක් කරහා හේතු වෙන්නේ පහුගිය දවසක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී තරුණ මන්ත්‍රීවරයෙක් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව කරුණු විමසනවා. ඒ සම්බන්ධයෙන් තමයි අදහස් දක්වමින් නේස් බී සාමිවරයා මේ අදහස් පළ කරන්නේ. අද මව්බිම පුවත්පතත් ඒ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. මෛත්‍රීගේ තීන්දුව ව්‍යවස්ථානුකූලයි බ්‍රිතාන්‍ය සාම මන්ත්‍රී මණ්ඩලයේ මයිකල් නේස් බී සාමිවරයා මේ ආකාරයෙන් ප්‍රකාශ කරන බව. සෑම රටකම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙන මම කියන්නේ එතුමා කියන විදිහට මම කියන්නේ එතන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් සිද්ධ වෙලා නැහැ. මට විශ්වාසයි ජනාධිපතිවරයා මැදිහත්වී ක්‍රියා කළේ රටේ ජනතාවගේ කැමැත්තට අනුව බව. මට ඔහු අවස්ථා ගණනාවකදී මුණ ගැහෙලා තියෙනවා. මා හිතනවා ඔහු ප්‍රඥාවන්ත පුද්ගලයෙක් කියලා. මට විශ්වාසයි ඔහු මොන ක්‍රියාමාර්ගයක් ගත්තත් ඒව රටේ ජනතාවගේ කැමැත්ත මත රඳා පවතින බව යනුවෙන් දීර්ඝ විස්තරයක් සඳහන් කරමින් එතුමා මේ අදහස් දැක්වීම කරලා තියෙනවා. අපි සූදානම් වැඩිදුර ප්‍රවෘත්ති වාර්තාව වෙත යමු. As far as I can see, there's nothing unconstitutional. Every country has
සෑම රටකටම ව්‍යවස්ථාවක් තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය දෙයක් සිදු වී නැහැ. මහා බ්‍රිතාන්‍ය පවා මෙවැනි දේ සිදු වී තිබෙනවා. රජයේ පැවැත්මට යම්කිසි කාල සීමාවක් තීරණය කර තිබූ නමුත් එය ඊට පෙර අවසන් වීමේ හැකියාවකුත් තිබෙනවා. ඒ සාධාරණ හේතුන් මත රටක විධායක ජනාධිපතිවරයාට තීරණය ගැනීමේ අයිතිය තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉතාමත් බුද්ධිමත් පුද්ගලෙක්. අවස්ථා කීපයකදීම ඔහු මට හමු වී තිබෙනවා. ඔහු තම රටේ යහපත් උදෙසා නව අගමැතිවරයෙකු පත් කිරීමට තීරණය කළා. අනිකුත් රටවලට මේ සම්බන්ධයෙන් අතපෙවීම් කළ නොහැකි. හේතුව ඒ රටවලට ආවේනික වූ ව්‍යවස්ථාවන් තිබෙනවා. අපි ශ්‍රී ලංකාව සමග ඉතා සමීපව කටයුතු කරනවා. ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවකදී සහාය දීමට අපි සූදානම්. මම එක් දේශපාලන පක්ෂයකට පමණක් පක්ෂපාතී නැහැ. එම නිසා මගේ සහෝදර දේශපාලකින්ගින් ඉල්ලා සිටින්නේ රටවල ස්වාධීනත්වයට අතපෙවීම් නොකරන ලෙසයි. ඔව් සමීර, මේ පිළිබඳව විශේෂයෙන්ම මේ දිනවල කතාබහට ලක් වෙනවා. මේ කතානායකතුමන් නිකුත් කරපු නිවේදනය පිළිබඳව අතරදී රජයේ අමාත්‍යවරයෙක් අධ්‍යාපන අමාත්‍යවරයා සිද්ධ කරන ප්‍රකාශයක් ද අයිලන්ඩ් පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. අනුර බෝගහවත්ත තමයි මේ සටහන තබන්නේ. එඩ්යුකේෂන් මිනිස්ටර් ෆ්ලේස් ස්පීකර් ෆෝ ලැක් ඔෆ් නොලෙජ් ඔෆ් කන්ස්ටිටියුෂන්. මේ කතානායකවරයාට ව්‍යවස්ථාව පිළිබඳ තිබෙන දැනුම අඩු බවට වෙන ප්‍රවෘත්තියක් තමයි මේ විදිහට වාර්තා කරන්නේ. මිනිස්ටර් විජේදාස රාජපක්ෂ yesterday said if some untoward incident took place in the country following the speaker's statement that until newly appointed Prime Minister Mahinda Rajapaksha was able to show a majority in parliament, he would have to accept the position that existed prior to progression the parliament and the latter would have to take full responsibility. මේ විදිහට ප්‍රවෘත්තිය සටහන් වෙන්නේ. එහිදී මේ විජේදාස මහත්මයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාව හොඳින් කියවන්න, ව්‍යවස්ථාවේ තිබෙන කරුණු පිළිබඳව වටහා ගන්න. මේ ව්‍යවස්ථාවට අනුව තමයි සියලු දේ සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් ඒ වග ওই විදිහට විජේදාස අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. යතරදී අපි දැක්ක නීල් ඉද්දවෙර විශේෂයෙන් මේ පාර්ලිමේන්තු මහලේකම්වරයා සිද්ධ කරන ප්‍රකාශයකුත් ඩේලි නිවුස් පුවත්පත ඒ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ මේ විදිහට. පාර්ලිමන්ට් ස්ටාෆ් ටු අබයිඩ් බයි ප්‍රෙසිඩන්ට්ස් ගැසට්. මේ ජනාධිපතිතුමන් නිකුත් කරපු ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කටයුතු කරන බව තමයි පාර්ලිමේන්තු මහලේකම් නීල් ඉද්දවෙල මහත්මයා ඊයේ දවසේදී ප්‍රකාශ කළා තිබේ. විල් බි රෙඩි ෆෝර් රීකොන්වීනින් ඔන් නොවැම්බර් 14th. ලබන නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු නැවත ආරම්භ කිරීම සඳහා කටයුතු සූදානම් වෙමින් පවතින බව තමයි නිල් ඉද්දවෙල මහත්මයා ඔය විදිහට කියන්නේ. ඔව්, අද දිනමින පුවත්පතත් ඒ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. නජිත් කතානායකගේ මතයට එකඟ නෑ යනුවෙන් තමයි කියන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරන කාරණය. නිල් ඉද්දවෙල මහත්මයා දිනමිනට ඊයේ දවසේ ප්‍රකාශ කළා කියලා මෙයා කරන්නේ ප්‍රවෘත්තිය වාර්තා කරද්දී. අපි ලංකාදීපයට යන්න සූදානම්. ලංකාදීපය කියනවා මැති සභේ අසුන් පැනවීම ගැසට්ටුවත් කතානායක උපදෙසුත් අනුවයි වේත්‍රධාරයේ කියයි යනුවෙන් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා තමයි මේ සම්බන්ධයෙන් අදහස් පළ කරලා තියෙන්නේ. එතුමා කියනවා උපදෙස් ලැබුණු වහාම මේ නව අසුන් පැනවීමේ කාර්යය පැයකින් වගේ අවසන් කරන්න පුළුවන් කියලා. හැබැයි කාගෙන්වත් උපදෙස් ගන්න ඕනේ නැහැ කියලා සභානායක දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කරන බව අද ලංකාදීපය වාර්තා කරනවා. මැති සභේ අසුන් පැනවීම ගැසට්ටුවත් කතානායකත් උපදෙස් අනුවයි වේත්‍රධාරී කියද්දී කාගෙන්වත් උපදෙස් ගන්න ඕනේ නැහැ සභානායක දිනේෂ් කියයි යනුවෙන් ප්‍රවෘත්තියක් ලංකාදීපයේ අද මෙයාකරෙන් වාර්තා කරනවා. ඇතරී අපි දුටුවා ඊ දවසේදී මැදගුඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ විශේෂම මේ පිළිබඳව අදහස් දක්වනෝ. ඒ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව අප සතුව තිබෙනවා. දැන් අපි ඊට යොමු වෙමු. අග්‍රාමාත්‍යවරයාව පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට තියෙන්නේ අභිමතානුසාරී බලය පාවිච්චි කිරීමයි. ජනාධිපතිවරයෙක් හැටියට රොබෝ කෙනෙක් දාන්න නැතුව, පොතක් තියන්න නැතුව පුද්ගලයෙක් පත් කරන්නේ මෙන්න මේ අභිමතානුසාරී බලය භාවිතා කරලා. තමන්ට ඉතාම පහසුවෙන් ඡන්දයකදී අග්‍රාමාත්‍ය දුරේ ලබා ගැනීමට හැකියාව තිබිච්ච මහින්ද රාජපක්ෂ මහත්මයා ඇයි මේ වගේ අර්බුද අවස්ථාවක අග්‍රාමාත්‍යකම බාරගත්තේ? ඒ පහුගිය කාලේ පුරාවට අපි පෙන්වා දුන්නු කාරණේ තමයි මේ රටේ ජාතික සම්පත් දවසින් දවස විජාතිකකරණය වෙමින් පැවතුනා, විකිණෙමින් පැවතුනා. රණවිරුවන් හිරේ දමන්නට කටයුතු කළා. ජනතාව බරපතල බදු බරකට යටත් වෙලා ඔවුන්ගේ ජීවිත බරපතල අගාධයකට වැටෙමින් පැවතුනා.
මේ සමස්ත ක්‍රියාවලිය අවසන් කිරීම තමයි ජනාධිපතිවරයාගේ අරමුණ උනේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයා බලය ලබා ගැනීමත් අග්‍රාමාත්‍යවරයා හැටියට ඒ වගේම හිටපු අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමත් සිද්ධ කරන්නට ජනාධිපතිතුමා කටයුතු කළේ රටේ පැවතිච්ච දැවෙන ගැටලු වලට විසඳුමක් සැපයීම වශයෙන් මිසක් බලතුලනයක් සිද්ධ කිරීම වෙනත් විදිහකින් කියනවා නම් බලය වෙනස් කරලා තමන්ගේ පැවැත්ම අවධාරණය කර ගැනීම සඳහා නොවේ කියන එක විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ. ජනතා බලවේගයට රටේ නායකයින් පාලකයින් වෙනස් කරන්න පුළුවන් කියන එකට ලෝකයට දුන්නු හොඳම පරමාදර්ශයක් හැටියට අපේ රටේ මේ සිද්ධ වෙච්ච අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ පෙරලිය ආණ්ඩු පෙරලිය හඳුන්වන්නට පුළුවන්. මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ දැක්වූ අදහස් තමයි ඒ. උන්වහන්සේ විතරක් නෙවෙයි ඊයේ දවසේදී අපි දුටුවා තවත් බොහෝ ස්වාමින් වහන්සේලා පූජකවරුන් අන්‍යාගමික පූජකවරුන් අදහස් පළ කරනවා. මේ වෙනස සුබපාදීව දකින බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතරෙදී ජනතා විමුක්ති පෙරමුණ කියන කතාවකටයි අවධානය යොමු කරන්නේ. ඩේලි මිරර් පුවත්පතයි ඒ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. "We would not protect politicians but the constitution JVP" ලෙසයි මේ සිරස්තලයේ සටහන් වෙන්නේ. සදුන් ජයසේකර තමයි සටහන් තබන්නේ. "The ජනතා විමුක්ති පෙරමුණ has taken a firm decision to vote against the appointment of Mahinda Rajapaksha as the Prime Minister and the progression of Parliament by President Maithripala Sirisena in Parliament. The portfolio member of JVP parliamentarian Vijitha Herath said yesterday." ඊයේ දවසේ විජිත හෙරත් මහත්මයා අසදහන් කරපු දෙයක් පිළිබඳව තමයි ඔය විදිහට වාර්තා වෙන්නේ. පුද්ගලින්ට චරිතවලට ඔවුන් කැමැත්ත පළ කරන්නේ නැහැ. ව්‍යවස්ථාවට අනුව තමයි කටයුතු කරන්නේ. කෙසේ වෙතත් අපි බලමු ඉතින් ඉදිරි දිනවලදී මේ තත්ත්වය වෙනස් වෙයිද කියලා. ඔව්, අද මෞබිම පුවත්පතත් ඒ ප්‍රවෘත්තිය වාර්තා කරනවා මේ විදිහට. ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලා ජවිපේ නවවනදා පාරට බසී කියලා තමයි මෞබිම පුවත්පත වාර්තා කරන්නේ. දිස්ත්‍රික්ක 4කදී ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණ පවත්වන්න නියමිත බව තමයි කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සඳහා ජනබලය තමයි තේමාව කරගෙන තියෙන්නේ. හැබැයි දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණ නැජින් දැන් ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ සුළුතරයට හානියක් නොවන පරිදි බහුතරයේ කැමැත්ත ඉටු කිරීම. ජනතා විමුක්ති පෙරමුණ පහුගිය කාලේ මැතිවරණ කල් දානකොට ඒ වගේම බදු පිට බදු පටවනකොට ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ කොහෙද හිටියේ කියලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ චෝදනා කරනවා. ඒ අතරේ අපිට මතකයි පහුගිය කාලේ සීනුව අලියගේ මේ බෙල්ල එල්ලලා තියෙනවා කියලත් සමහරු කිව්වා. ඉතින් මේ හැම දෙයක්ම කතාබහට ලක් වෙලා තියෙනවා සමාජයේ. අපි බලමු තවත් පුවත්පත් වාර්තා කරන්නේ මොනවද කියලා. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ නවවෙනිදා පාරට බසී කියලා මේ ආකාරයෙන් මෞබිම් පුවත්පත අද වාර්තා කරනවා. සිලෝන් ටුඩේ පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරන්නේ. මේ හිටපු අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සිදු කරපු ප්‍රකාශයක්. මද්දුම බණ්ඩාර රයිට්ස් ටු මිනිස්ට්‍රි සෙක්‍රටරිස් හෙඩ්ස් ඔෆ් ද ස්ටේට් ඉන්ස්ටිටියුෂන්ස් ඇන් IGP ඩෝන්ට් ඔබේ MSMR ගවර්න්මෙන්ට් ඕඩර්ස් වෝන්ස් ඔෆ් ලීගල් ඇක්ෂන් ලෙස සටහන් වෙන මේ කතානායකවරයා ලිපියක් එවූ පමණින් නැත්නම් නිවේදනයක් නිකුත් කළ පමණින් විධායක ජනාධිපතිවරයාගේ බලතලවලට අභියෝග කරන්නට හැකියාවක් තිබෙනවාද කියන දේ විශේෂයෙන්ම විමසා බලන්නට ඕනේ. කෙසේ වෙතත් මේ රංජිත් මද්දුම් බණ්ඩාර හිටපු අමාත්‍යවරයා සඳහන් කරන්නේ තවදුරටත් පැවති රජයේ අමාත්‍ය මණ්ඩලයේ වලංගුයි, ඒ දූර වලංගුයි, ඒ ලේකම්වරුන් වලංගුයි. ඒ නිසා මේ පොලිස්පතිවරයාට එතුමන් ලියනවා මේ ආරක්ෂාව පවත්වගෙන යන්න තමන් නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස තවදුරටත් කටයුතු කරන බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. කොහොම වුණත් ජනාධිපතිතුමන් පසුගියදා පැවති ජනමහිමය රැලියේදී මේ පිළිබඳව විශේෂයෙන් මීට අදාළ උත්තරේ ලබා දුන්න තමන් විධායක ජනාධිපතිවරයා සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ ව්‍යවස්ථාවට අනුව බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා විතරක් නෙවෙයි සමීර නීති විශාරදයන් පවා ඒ දේ පිළිගන්න කරුණ. ඔව්, අපි දැක්කා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරලා තිබුණා රජයේ විශේෂයෙන්ම මේ බලෙන් අමාත්‍යංශවලට කඩා පනින නිලධාරීන්ට නැත්තම් හිටපු ඇමතිවරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න සූදානමක් තියෙනවා කියලා පහුගිය දවසක ප්‍රවෘත්ති වාර්තා සඳහන් වෙලා තිබුණා. ඉතින් මේ කාරණා ඔස්සේ අපිට දැක බලා ගන්නට පුළුවන් වෙයි ඉදිරියේදී මොනවාද වෙන්නේ කියන දේ. අපි සූදානම් විරාමයක් ලබා ගන්න. හතර වටේ තවත් ප්‍රවෘත්ති ගණනාවක් අපි ඔබට වාර්තා කරන්න සූදානම්. රැස පුවත්පත කියනවා නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු සම්බන්ධයෙන් මහින්ද සහ කෙහෙලිය යනුවෙන් තමයි රැස පුවත්පත වාර්තා කරන්නේ. නාවික වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහත්මයා සහ ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල යන මහත්වරුන් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් පෙරේදා සිට පත් කරලා තියෙන බව රැස පුවත්පත වාර්තා කරනවා.
ප්‍රවෘත්ති සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන්නේ මේ විදිහට සමරසිංහ ඇන් රබුක්වැල්ල කෝ කැබිනට් ස්පෝක්ස්මන් ලෙසයි සිරස්තලයේ සටහන් වෙන්නේ. මිනිස්ටර් ඔෆ් පෝට්ස් ඇන් ෂිපින් මහින්ද සමරසිංහ ඇන් ස්ටේට් මිනිස්ටර් ඔෆ් මාස් මීඩියා කෙහෙලිය රබුක්වැල්ල හැව් බීන් අපොයින්ටඩ් ඇස් කෝ කැබිනට් ස්පෝක්ස්මන් ද ඩිපාර්ට්මන්ට් ඔෆ් ගවර්න්මන්ට් ඉන්ෆර්මේෂන් සෙඩ් ඉට් යෙස්ටර්ඩේ. ඊයේ දවසේදී මේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිවේදනය කළ වග විශේෂම ඊට පෙර අපි දුටුවා රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙසත් මොවුන් දෙදෙනාම පත් කරන්නට කටයුතු කළා තිබ්බා. කෙසේ වෙතත් සිලුන් ටුඩේ පුවත්පත ඔය විදිහට ප්‍රවෘත්ති වාර්තා කරනවා. ලංකාදීප ප්‍රධාන සිරස්තලයට අපි අවධානය යොමු කරන්න සූදානම්. කැබිනට් ඇමති පුටු 13ක් හිස් යනුවෙන් තමයි මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. ඒ අතර ප්‍රධාන අමාත්‍යාංශ ගණනාවක් තිබෙන බව කියනවා. සෞඛ්‍ය කම්කරු ඛණ්ඩතෙල් අධිකරණ මේ ආදී අමාත්‍යාංශ ගණනාවක් තිබෙන බව ලංකාදීප පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කරනවා. රටේ ජනතාව බලාගෙන ඉන්නවා කවුද මේ තනතුරු සඳහා පත් වෙන්නේ, කවුද මේ අමාත්‍යාංශ බාරගන්නේ කියලා. සහ විශේෂයෙන්ම සමහරු පත් වෙනවට රටේ ජනතාවගේ සහ නිලධාරීන්ගේ විරෝධයක් පහුගිය දවසක මේ එළියට අවිල්ල තිබුණා. අපි දැක්ක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂයෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නැවත සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් කළෝතින් දිවයින පුරා අඛණ්ඩ වර්ජනයක් කරන බව සඳහන් කරලා තිබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ සිද්ධ කරන ප්‍රකාශය ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. උන් ප්‍රකාශ කරන්නේ get rid of former health minister GMO you urges ලෙසයි සටහන් වෙන්නේ. නදීර ගුණතිලක තමයි මේ වාර්තාව තබන්නේ. රජයේ වෛද්‍ය සංගමයේ සිටින සමාජිකයන් 14 දෙනෙකු මේ අත්සන් ලබා දී පෙත්සමක් අත්සන් කර තිබෙනවා. ඒ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහත්මයා නැවත වරක් මේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට පත් කරන්න එපා යන්න ජනාධිපතිතුමාගෙන් ඉල්ලමින්, විශේෂයෙන්ම මේ රජයේ වෛද්‍ය සංගමයට එල්ල වෙච්ච තාඩන පීඩන සහ මේ කෙනෙහිලිකම් හින්දා තමයි මේ විදිහට ඔවුන් කටයුතු කරන්නට හේතු වුණේ යන වග රජයේ වෛද්‍ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වෛද්‍ය සමන්ත ආනන්ද මහත්මයා ඊයේ දවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. දැන් මේ වෙනකොට රජයේ වෛද්‍ය සංගමයේ සමාජිකයන් 20,000ක් පමණ ඉන්න, ඒ අතරින් දැනටමත් 14,000ක් මේ පෙත්සමට අත්සන් තබා ඇති බව තමයි එතුමා කියන්නේ. ඒ අතරදී අපි සූදානම් වෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සිද්ධ කරන ප්‍රකාශයක් පිළිබඳව ඩේලි නිවුස් පුවත්පත ගෙනෙන වාර්තාවකට යොමු වෙන්න. මේ සටහන තබන්නේ රාජා විජේසේකර. None can deny SLFP's majority. කිසිවෙකුටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැජොරිටි එක නැත්නම් මේ බහුතරය පිළිබඳව ප්‍රතික්ෂේප කරන්නට හැකියාවක් නැති බව හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරනවා. The president is vested with the powers under the constitution to appoint prime minister, said former defense secretary Gotabaya Rajapaksha. මේ ජනාධිපතිතුමන් සියලු පත්කිරීම් අගමැතිවරයා පත්කිරීමේ පටන් ඇමතිවරුන් පත්කිරීම දක්වා සියලු පත්කිරීම් සිද්ධ කළේ ව්‍යවස්ථාවට අනුකූල බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. ඩේලි නිවුස් පුවත්පත එය ඔය විදිහට වාර්තා කරනවා. මේ අතර හෙට ශ්‍රීලැනිප මධ්‍යම කාරක සභාවක් රැස් වෙන බව කියනවා. මේ අපේ ගම් පරිශ්‍රයේදී හෙට දවසේ තීන්දුව තීරණ ගණනාවක් ගන්න ශ්‍රීලැනිප මධ්‍යම කාරක සභාව සූදානම් වන බව තමයි වාර්තා වෙන්නේ. මේ අතර අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම්. යුරෝපා සංගමයට දුන් පොරොන්දු අහෝසි කළොත් GSP සහනයක් නැහැ කියලා යුරෝපා තානාපති කියන බව කියනවා. මොන් ලයි මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා 2017 දී GSP බදු සහනය ශ්‍රී ලංකාවට හිමි වෙද්දී දුන්න පොරොන්දු ඉටු කළේ නැත්නම් යුරෝපා සංගමයට දුන් පොරොන්දු අහෝසි කළොතින් එහෙම GSP සහනය ලබා දෙන්නේ නැහැ කියලා තමයි එතුමා සඳහන් කරලා තියෙන්නේ. මේ අතරේ විදේශ ආධාර නතර වන බවට වන කටකතා සියල්ල අසත්‍යයි කියලා විදේශ අමාත්‍යතුමන් විදේශ කටයුතු අමාත්‍යතුමන් සඳහන් කරලා තියෙනවා. අද දිනමින පුවත්පත මේ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. අපේ රටට පැමිණෙන ඍජු විදේශීය ආයෝජන සහ මූල්‍යාධාර නතර කරනවා කියලා ඇතැම් රටවල් සඳහන් කරලා තියෙන බව විපක්ෂයේ ඇතමෙකු ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නැහැ කියලා තමයි විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ වැඩිදුර විස්තර ගණනාවක් සමගින්. ඔය අතරදී සමීර අපි සූදානම් මේ කාල ගුණය පිළිබඳ අවධානය යොමු කරන්න. ඊයේ දවසේදීත් අපි මේ පිළිබඳව සඳහන් කළා. බෙංගාල බොක්කේ තිබෙන අඩු පීඩන තත්ත්වයේ හින්දා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් උතුරු උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවලට වැසී ඇති වෙන බව ඒ පිළිබඳ ප්‍රවෘත්තියකටයි අවධානය යොමු කරන්න. මම හිතන්නේ අද පුවත්පත මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඔව්, අද කියනවා තද වැසි තත්ත්වය නිසා දිස්ත්‍රික් 4ක නායාමයේ අවධානමක් ප්‍රශ්නාර්ථයක් සමගින් තමයි මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. විශේෂයෙන්ම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය මේ සම්බන්ධයෙන් අදාළ දිස්ත්‍රික්වල ජනතාව දැනුවත් කරලා තියෙනවා. රත්නපුර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්වල කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව තමයි ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය කියන්නේ.
දෙයලන් පුවත්පත මේ වැසි තත්ත්වය පිළිබඳව වාර්තා කරන්නේ මේ විදිහට ඉන්ක්ලිමෙන්ට් වෙද කන්ටිනියුස් ලෙසයි සිරස්තලයේ සටහන් වෙන්නේ. ද ප්‍රිවේලින් ෂවර් ඇන් ක්ලවුඩි වෙද ඉස් එක්ස්පෙක්ටඩ් ටු කන්ටිනියු ඕවර් ද කන්ට්‍රි ඇන් සරවුන්ඩින් සී ඒරියාස් ඩියු ටු කන්ටිනියුන් ලෝ ප්‍රෙෂර් සිස්ටම් ඉන් ද වින් Vicinity Sri Lanka, the Met Department says, me Sri Lanka ve vesi tatve, evakema me muhudu ashrithawa sulang tatve kisiyam aakarika vardhanayak pennum karana. Api dan sudanam antarjalaya osse me labena darshana walata yomu wenna me tamai Sri Lanka vaashrita kalape vesi saha sulang tatve pilibandawa windy web adaviya me vidihata tamai toroturu vaartha karanne. Dan me wenakota Sri Lanka vaashrita adu pidana kalape visheshayama මේ ආකාරයෙන් තමයි බෙංගාල බොක්කාශ්‍රිතව දැක ගන්න හම්බ වෙන්නේ. දැන් නිල් පැහැෙන් ඔබට පෙනෙන්නේ මේ වැසි තත්ත්වය. වැසි තත්ත්වයේ දිවෙන්නේ උතුරු උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවලට විශේෂයෙන්ම බල පැවැත්වෙන බව තමයි මේ විදිහට වින්දි වෙබ් අඩවිය වාර්තා කරන්නේ. රැස පුවත්පතත් අද මේ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. වැස්ස සම්බන්ධයෙන් වැස්ස වැඩි වෙයි වික්ටෝරියා වාන් දුරටු 6ක් අරේ යනුවෙන් තමයි ප්‍රවෘත්තිය මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. මේ වැස්ස වැඩිවීමත් එක්ක සිදුවන පාරිසරික වෙනස් වීම පිළිබඳව තොරතුරු ගණනාවක් වාර්තා කරද්දී විශේෂයෙන්ම ජනතාව මේ සඳහා යම් සැලසුමක් සූදානම්කමක් තිබිය යුතු බව අපි සඳහන් කරනවා. නායම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි අපි කලින් සඳහන් කළ ආකාරයටම. එතරම්දී අපි තවත් ප්‍රවෘත්ති කිහිපයකට රස පුවත්පත වාර්තා කරනවා. එළවලු මිල පිළිබඳව දැන් මේ වෙනකොට වැසි තත්ත්වය වැඩිලා තිබෙන්නේ මේ එළවලු නරක් වෙන්න බලනවා සමීර මේ දවස්වල. ඒ හින්දා එළවලු මිල ඉහළ යන පුවතක් විශේෂම වාර්තා වෙනවා. ඔව් නජිත්, අද මේ රස පුවත්පත වාර්තා කරන්නේ ඉදිරි සතියේදී එළවලු මිල පහළ යනවා කියලා. පහළට යනුවෙන් තමයි මේ ප්‍රවෘත්තිය කියන්නේ. හැබැයි මේක වෙනස් වෙන්න ඕනි. මොකද මේ වගේ අයහපත් කාලගුණික තත්වයකදී අපි දන්නවා එළවලු වගාව සහ ඒ සියලු ගොවිතැන් කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වෙනවා, හානි සිද්ධ වෙනවා, විශේෂයෙන්ම අපේක්ෂිත අස්වැන්න ලබා ගන්නට බැරි වෙනවා. මේ නිසා එළවලු මිලේ ඉහළ යාමක් තමයි වෙන්න ඕනි. හැබැයි රටේ ජනතාව නම් බලාපොරොත්තු වෙන්නේ පහළයයි කියලා නේද, පාරිභෝගිකයන් විදිහට. කෙසේ නමුත් අද පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කරලා තියෙනවා. අපි බලමු වැඩි වෙයිද අඩු වෙයිද කියලා. ඔය අතරේ අපි විදේශ ප්‍රවෘත්ති වෙත අවධානය යොමු කරන්නේ සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහට විදේශ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. Turkey warns US its Iran sanctions are dangerous. මේ ඇමරිකාව අපි දැන් දන්නවා මේ ඉරානයට සම්බාධක පනවලා තිබෙනවා. මේක බොහොම අහිතකර තත්ත්වයක්, දරුණු තත්ත්වයක් බවට පත්විය හැකි බව තුර්කිය අවධාරණය කරනවා. තුර්කි විදේශ අමාත්‍යවරයා තමයි මෙව්ලට් මහතා මේ පිළිබඳව විශේෂමී දවසේදී ප්‍රකාශ කළ බව තමයි සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන්නේ. එතරම්දී දෙවෙනි පුවත්පත තවත් විදේශ ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ඔවර අපි පහුගිය දවසක දැක්ක මේ චීනයේ සිදුවන බස් රථ අනතුර, ඒ සම්බන්ධයෙන් තමයි අද දෙවෙනි පුවත්පත වාර්තා කරන්නේ. චීන කතකගේ කෝපය නිසා යන්සේ ගඟට බස් රුවක් වැටී 13ක් මරුට යනුවෙන් වාර්තා කරනවා. මේ අනතුර සිද්ධ වෙන මොහොතේ ආරක්ෂක කැමරාවල සටහන් වෙලා තියෙනවා රේදුරත් එක්ක තවත් පුද්ගලයෙක් ගුටිමැට හුවමාරුවක නිරත වෙනවා. ඉතින් මේ කාන්තාවගේ එහෙම සිද්ධියක් නිසා තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ජීවිත 13ක් බිලිගත්තා මේ අනතුරත් එක්ක. අපි සූදානම් ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත අවධානය යොමු කරන්න. ඊයේ තරගයේ අවසන් වුණේ ලකුණු 321යි. පන්දු 91ක් අවසානයේ කඩළු 8ක් දෙවි ගියා එංගලන්ත කණ්ඩායමේ. නජිත්, ඔව් ඒ ප්‍රවෘත්තිම වාර්තා කරන මේ විදිහට සිලෝන් ටුඩේ පුවත්පතයේ දවසේදී අපි දුටුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තමයි සංචාරක එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර මේ පළමු ටෙස්ට් තරගයේ පැවැත්වෙන්නේ. ඉතින් මේ තරගයේ ඊයේ දවසේදී එංගලන්තයේ ලකුණු 301ක් ලබා ගත්තා. විශේෂයෙන්ම සඳහන් කරනවා මේ සිරස්තල යොදා තිබෙන තේ විදිහට ඉංග්ලන්ඩ් 2 ඔෆ් ශ්‍රී ලංකා ෆස්ට් ටෙස්ට් ඩෙබියුටන්ට් ෆෝක්ස් පුට්ස් ඉංග්ලන්ඩ් ඔන් කරෙක්ට් පාත්. මේ එංගලන්තයේ නිවැරදි මාවතකට යොමු කරන්නට එංගලන්ත පිතිකරු ෆෝක්ස් සමත් වුණු බව ඔහු ලකුණු ඊයේ දවසේදී නොදැවී ලකුණු 87ක් ලබා ගත්තා. බොහොම හොඳ ලකුණු තත්වයක්. ඔහු විශිෂ්ට ලෙස ඊයේ දවසේදී ක්‍රීඩා කරනවා අපි දුටුවා. යතරදී ශ්‍රී ලංකාවේ අපේ ක්‍රීඩකයන් බොහොම දක්ෂ විදිහට පන්දු රැකීම, ඒ වගේම කඩුලු ලබා ගැනීම සිද්ධ කරපු බවත් මතක් කරන්න ඕනේ. ඉතින් අද දවසේදීත් මේ තරගය පැවැත්වෙනවා. ඒ පිළිබඳවත් අපි විශේෂයෙන්ම ඔබව දැනුවත් කරන්න සූදානම්. අපේ ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ ඔබට හැකියාව තිබෙනවා මේ තරගය සජීව ලෙස අහන්න. රැස පුවත්පතත් හදේ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. මංගල තරගයට ක්‍රීඩා කරන බෙන් ෆොක්ස්ගෙන් විශිෂ්ට ඉනිමක් යනුවෙන් තමයි කියන්නේ. බෙන් ෆොක්ස් නොදවී මේ වෙද්දී ලකුණු 87ක් ලබාගෙන ඉන්නවා. ඒ වගේම රංගන හේරතියේ කාගෙත් කතාබහට ලකුණ පන්දු යවන්නා බවට පත්වන්නට
මේ එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් අවස්ථාව ලබා දුන් නැද්ද කියලා තිතනවා. මොකද රංගන හේරත්ත ඊයේ දවසේ එක කඩුල්ලක් පමණයි දවා ගන්නට හැකියාවක් ලැබුණේ. තවත් කඩුලු දෙකක් ඉතුරු වෙලා තියෙනවා. අපි බලමු රංගන හේරත්ත මේ කඩුලු දෙක දවා ගන්නට හැකියාවක් ලැබෙයිද කියලා. ඔහුගේ අවසන් ටෙස්ට් තරඟය තමයි මේ ආකාරයෙන් පැවැත්වෙන්නේ. අද උදෑසන 9:30 සිට ඔබට ලක්හඬින් තරඟය සජීවීව අහන්න පුළුවන්කම තියෙනවා. අපි යනවා විරාමයකට. ඔබ නැවතත් හතර වටේ සමගින් අපි දැන් එක පෙළට දකිමු කාටුන් මුලින් අවධානය රසපුවත්පතට. රසපුවත්පතේ ශ්‍රීකාන්තගේ දූපත කාටුණය මේ දෙන්නේ කතා වෙන ප්‍රවෘත්තියක්. මේ පාර්ලිමේන්තු හදලා තියෙන ජලාශයක් මැද්දෙන ඉතින් මේ දවස්වල මේ එහාට මෙහාට පණින කට්ටියක් ගැන තමයි කතා වෙන්නේ. මන්ත්‍රීවරු එහෙට මෙහෙට පණින්නේ හරියට ගෙම්බෝ වගේ බං කියලා කියනවා. පාර්ලිමේන්තුව ජලාශයක් මැද්දෙ හදලා තියෙන්නේ ඒකනේ සර්. ජලාශයක් මැද හදලා තියෙන හින්දා ඔන්න දැන් ගෙම්බන්ටත් ඕන පැත්තකට පනින්න පුළුවන්. පහුගිය දවසක මේ දුරකථන ඇමතුමක් ගැන කතා බහට ලක් වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ජාලා විශේෂයෙන්ම මේ ගැන මේ ලොකු ඉඩකඩක් අරගෙන තිබුණා. මේ ගැන අද කාටුණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒතුමා කාටුණය තලංගේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා. අපි දන්නවා කවුරුත් මේ කවුද කියලා ඉන්න විදිහට. කෝල් එකක් ගන්නවා. මොකද කියන්නේ ලොක්කා? කෝටි 100යි. පිටිපස්සෙන් තවත් මන්ත්‍රී කෙනෙක් ඉඳලා අහනවා, බුදු අම්මෝ ඔච්චර ලොකු ගාණක් දීලා ගන්න හදන්නේ කවුද මචං? ලොක්කද? ලොක්කත් එනවද දන්නේ නැහැ කියලා තමයි කියන්නේ මෙච්චර ගාණකට. මේ ලක්බිම පුවත්පතේ අංචන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ පේන විදිහට නම් ජනාධිපතිතුමා වගේ ඉන්නේ. එතුමා පහුගිය දවස්වල මේ සමනල රෑනක් ගැන ප්‍රකාශ කළා. ඔන්න දැන් ජනාධිපතිතුමා පස්සේ සමනලයෝ පන්නගෙන එනවා. ලංකාදීපේ අපි කාටුනේට අවධානය යොමු කරන්න සූදානම්. පෙර මතක් කිරීමක් එක්ක තමයි මේ කාටුනේ නිර්මාණය කරලා තියෙන්නේ. 2015 දී මෙන්න මෙහෙමයි. අපි බලමු 2015 මොන විදිහටද උනේ කියලා. 2015 ජනාධිපතිතුමා පිටිපස්සෙන් ඉඳගෙන හිටපු ජනාධිපතිවරයාට වත්මන් අග්‍රාමාත්‍යවරයාට සමච්චල් කරනවා. 2018 වෙද්දී වත්මන් අග්‍රාමාත්‍යතුමා හිටපු අග්‍රාමාත්‍යවරයාට සමච්චල් කරනවා. හැබැයි පිටිපස්සෙන් ඉන්නේ ජනාධිපතිතුමා. මේ දිනමින පුවත්පතේ කාටුනේ අපි දැක්ක පහුගිය දවස්වල මේ ජනතා විමුක්ති පෙරමුණ එක එක කතා කිව්වෝ. ඔය අතරදී අනුර කුමාර මහත්මයා වගේ තමයි මේ පේන්න ඉන්නේ. ඒ කාලේ එදා කිව්වේ මෙහෙම, මේ දුර්දාන්ත රනිල්ගේ ආණ්ඩුව ගෙදර යවන්න අපි ඕන යකෙක් එක්ක එක් වෙනවා කියලා ඔන්න එදා කියනවා. එතකොට මේ අපේ සාමාන්‍ය මිනිස්සයා අහනවා, දැන් මොනවද කියන්නේ කියලා. සුවාරිස් කාටුනේ දාසහපෝලානගේ අපි සූදානම්. බලන්න මෙන්න මෙහෙමයි සුවාරිස් පිටිපස් ඉඳලා බලාගෙන ඉන්නවා. අපිට පේන විදිහට නම් සහෝදරයෙක් වගේ අලියට කන්න දෙන්න යනවා අන්නාසි ගෙඩියක්. හැබැයි ටිකක් බයෙන් තමයි මේ කෑම දෙන්න යන්නේ. ටිකක් ඈතින් ඉඳලා අපි කොහොමටත් අලින්ට කන්න දෙනකොට ඈතින් ඉඳලා දෙන්නේ. හැබැයි මේ අනුරු කුමාර මහත්තයා තව ටිකක් ඈත් වෙලා, සාමාන්‍ය තත්ත්වයටත් වඩා තවත් ඈත් වෙලා තමයි මේ විදිහට කන්න දෙනවා කියලා කියන්නේ. ඉතිහාසයේ මතක් වෙද්දී සමහර විට බයත් හිතෙනවා ඇති. මේ අද පුවත්පතේ ජනරාණී කාටුනේ පේන විදිහට ඉන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ. එතුමා කියපු කතාවක් මේ, මල නොතලා රොන් ගන්නවා වගේ බදු ගන්නවා කියලා. සෑර් සමනලයෝ වගේ නේද කියලා අහනවා. ඉතින් මේ දවස්වල ගොඩක් ඔය සමනලයෝ ගැන කතා බහ වෙනවා. බෙම්පියාගේ කාටුනේට අපි සූදානම්. මෙන්න මෙහෙමයි බෙම්පියාට අද ඇවිල්ලා මන්ත්‍රීවරයෙක් කියනවා, දැක්කද බෙම්පියෝ මහින්ද අගමැති වුණා විතරයි පෙට්‍රල් අඩු වුණා, බඩු මිල අඩු වුණා. බෙම්පියා කියනවා, අප්පච්චියේ එහෙනම් දැන් 2500 මාසෙම කාල වීලා ඉඳිද හැකි කියලා 2500 කතාව නාපහු කරලියට ඇවිල්ලා තියෙනවා. මේ ලක්බිම් පුවත්පතේ ශ්‍රී අලවත්තගේ කසය කවිය, ජනපති කමට මහහටනක් කළ දෙන්නා එක නිවහනක ඉඳ අද එක පත කන්නා, ජනපති හට ඔටුනු පැලඳූ පලවැන්නා, දෙන්නාටම එරෙහි මහහටනක ඉන්නා, ජනපති කමට මහහටනක් කළ දෙන්නා එක නිවහනක ඉඳ අද එක පත කන්නා, ජනපති හට ඔටුනු පැලඳූ පලවැන්නා, දෙන්නාටම එරෙහි මහහටනක ඉන්නා. ඔය විදිහට තමයි ඉතින් එක එක හටන් සිද්ධ වෙන්නේ. හටන් අතරෙදී අපි සූදානම් වෙන්නේ අදට ඔබේ නිවසින් සමුගන්න සමීර. ඔව්, අපේ සමුගැනීමත් එක්ක 7 වෙනි පැයත් සමගින් ඔබට එකතු වන්නට අවස්ථාව තිබෙනවා. අපි යලි මුණ ගැහෙන්නේ හෙට උදේ 6ට. සුබ දවසක් ඔබට.